තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පෙන්වදාරන උතුම් ශක්තිය අපි මේ දවස්වල මේ සඳුදා උදෑසන සාකච්ඡා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ නමකගේ භාෂාවට පමණක් අන්තර්ගත වෙලා තිබුණ පටිච්ච සමුප්පාද කියන වචනය, ඒ පටිච්ච සමුප්පාද විග්‍රහය තමයි අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. මේක වෙන කොතනකවත් කුමන සාහිත්‍ය පදනකවත් නොතිබිච්ච පටිච්ච සමුප්පාද කියන වචනය හරිම ගැඹීර දෙයක්. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පත්‍යෙන් උපන් බව, පත්‍යෙන් උපදින බව. නමුත් මේ පත්‍යෙන් උපදින බව කියන කාරණාව අපි කොච්චර කතා කරන්න උත්සාහ කරත් බොහෝ වෙලාවට දෘෂ්ටිවලට යන සම්භාවිතාවය තමයි වැඩි. ඒකට හේතුව අපි හැම තිස්සෙම බලන්නේ මම කියන තැන ඉඳගෙන අපට හම්බෙන්නේ හැම වෙලෙම ආත්මයි කියලා ගැනීම. ඒ කියන්නේ සක්කාය දිට්ඨියත් එක තමයි මේ සියල්ලක්ම හම්බෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය එක තමයි අපි හැම වෙලෙම මේ පත්‍යෙන් උපන් බවපවත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි පත්‍යෙන් උපන් බව දැකපු තැනදී දුර්වල කාරණාව තමයි මේ සක්කාය දිට්ඨිය. නැත්නම් මම කියලා ගැනීම, ආත්මයි කියලා ගැනීම අන්න දුර්වලනවා පත්‍යෙන් උපන් බව දකින තැනදී. එහෙමනම් මේ පත්‍යෙන් උපන් බව දකීම කියන කාරණාව හරියටම කෙනෙක් දැක්කා කියලා කියන්නේ එතන මම කියලා ගැනීම තුල වැරද්ද හම්බුණා කියන එක. අපි පත්‍යෙන් උපන් බව තේරුම් ගන්න යන සෑම අවස්ථාවකම තියෙන්නේ මේ සම්බන්ධයෙන් ගොඩක් කතා කරා, ඒ ඇති කල්ලි වෙයි කියලා නියහත් එක්ක. නැත්නම් අරක නිසා මේක ඇති වුණා කියන එක. ජාතිය නම් වූ අරක නිසා, ජරා මරණ නම් වූ මේක ඇති වුණා කියන එක තමයි ආත්ම දෘෂ්ටිය මත, සක්කාය දෘෂ්ටිය මත පදනම් වෙලා අපට හම්බෙන්නේ. ප්‍රඥාවට තමයි මේ ඇති කල්ලි මෙය වෙයි කියලා නිවන හම්බ වෙන්නේ. එහෙමනම් අපට හැම වෙලෙම තියෙන දෙයක් තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කළ යුතු දෙයක්. ඒ කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය කරන්නයි මේක පටන් ගන්නෙ. යෝනිසෝ මනසිකාරය කිරීමටයි මේක තියෙන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නිවනින් ඉමසීම සඳහා නෝනේ නිමසීමට අපි යමක් තේරුම් ගන්නෙ, අපට යමක් ප්‍රකට වෙන දෙයක් අපි ගන්නෙ, ජරා මරණ, ජාති, භව, මෙවන දෙයක්. එතකොට යෝනිසෝ මනසිකාරය කරනකොට දැන් සබ්බවසෝත්‍රය පහදගෙන දුක යෝනිසෝ මනසිකාරය කරන්න, සමුදු යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කරන තැනදී ප්‍රඥාව හට ගන්නවා. හටගත්ත ප්‍රඥාවට හම්බ වෙනවා ඉමස්මින් සති ඉදං හෝති කියන ආරණ්‍යය. එතන අපට හම්බ වෙන්නේ ඉමස්මින් සති ඉදන්න හෝති කියන න්‍යාය නෙමෙයි. අපි හැම වෙලෙම අපට හම්බලා තියෙන අරක නිසා මේක කියන කාරණාව. එහෙමනම් අපට මේ පටිච්චසමුප්පාදය තුල තියෙන මේ අංගයන් අන්‍යෝන්‍ය ප්‍රත්‍යවසයෙන් අපි යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගන්න වෙනවා. තමන්ට තේරෙන තැනක ඉඳලා යෝනිසා තමයි ඔය ජරා මරණ විග්‍රහ කරන එකේදී පැහැදිලි කරන්න තියෙන්නේ. තමන්ට තේරෙන තැනින් පටන් අරගෙන යන විග්‍රහය තමන් දන්න තැනින්. හැබැයි මේ ඔක්කොම මොකද්ද? මේ මට හම්බෙච්ච දෙන්නේ, මට තේරිච්ච දේ. එහෙනම් මේ ආයතන, නැත්නම් අපි
කතා කරනවානේ ආයතනයක් පහළවීමක් කියන එක ජාතිය කියන තැන. ඒතර ආයතන උත්පාදයක් එක මට තේරිච්ච දෙයක් තමයි මේ ජරා මරණ දුක කියන එක. දැන් මට තේරිච්ච ජරා මරණ දුක දැන් අපි මං හිතන්නේ මේ සම්බන්ධයෙන් ගොඩක් සාකච්ඡා කරන්න යෙදුනා. ජාතිය ඉපදුච්ච නිසා ජරා මරණේ පත්වලන අපට හම්බෙන්නේ. ඒ කවුද? මම. සක්කාදිට්ඨි එකම. දැන් ප්‍රත්‍යවසයෙන් අපට ඔක ලෝකයේදී තේරෙනවා. එතකොට අපි තේරුම් ගන්න යනවා මම කලින් ඉපදිච්ච නිසා දැන් මැරෙනවා. නැත්නම් දැන් ඉපදෙන නිසා දැන් මැරෙනවා. මේ හැම වෙලෙම තියෙන එකක් තමයි අරකට පස්සේ මේක. අරක නිසා මේක. කොහොම හරි අපට තියෙනවා. දැන් අපි දන්නවා පංචපාස්කන්ධයේ ඉපදීම ජාතිය පංචපාස්කන්ධයේ විදීම මරණය කියලා. එතකොට දැන් මේ ආරණ්‍යයත් එක්ක කරපලා බලන්න ඕනේ මේක. දැන් ආරණ්‍යයත් යලපනකොට ඔන්න අපි ගන්න යන්නේ මොකද්ද? අර කලින් පංචපාස්කන්ධය හටගත්තා. ඊළඟට පංචපාස්කන්ධේ නැති වුණා. එතකොට හටගත්තා ඊට පස්සේ නැති වුණා. අපිට දැන් අර හැම වෙලේම යන දේ තමයි හටගත්ත දේ නැති වුණා. හටගත්ත දේ නැති වුණා කියන කාරණාව කතා කරනකොට මේ ඇතිකල්ලි මේ න්‍යාය දෙන්නේ නැහැ. ඇයි? හටගත්ත කලින්නේ ඊට පස්සේ නැති වෙන්නේ. එහෙනම් එය හටගත්ත ඊට කලින් නැති වෙන්නේ ඊට පස්සේ. ක්ෂණයක් වුණත් අන්න බලනවා. එහෙමනම් අපි මේ හට ගැනීම කියන්නේ හරියට හම්බෙච්ච ඇත්ත නිසා. ඒකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට දුක හට ගන්න ආකාරය හරියට තේරුණාම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දැන් අපට තේරෙන්නේ තිබිච්ච දේ තිබුණොයි අඥානකමින් ඥානි හටගද්දි තිබිච්ච දෙයක් නැති වුණා නෙමෙයි. අපට හැම වෙලෙම නිරෝධය නැතිවීම කියන කාරණාව අපට හම්බ වෙන්නෙම මූලික මම ඉඳලා අර පටිසමුප්පාද න්‍යාය හොයන්නේ එය සහ මේ කියන නිසා නැති වෙන බව, තිබිච්ච දෙයක් තියෙන බව. එතකොට දැන් ජරා මරණ කියනකොට අපි පංචපාස්කන්ධ බිදීම ආයතන නිරෝධය කියන කාරණාවක් අපට හම්බ වෙන්නේ කුමක් නිසාද? කලින් හටගත්තනේ. කලින් ආයතන හටගත්තා. කලින් ස්කන්ධ හටගත්තා. ඒ නිසා ඒ ස්කන්ධ බිඳෙනවා. ඒ ආයතන බිඳෙනවා. ඔන්න අපි යනවා ක්ෂණික උපද ක්ෂණික මරණය. හැබැයි ආරණ්‍යය හම්බෙලා නැහැ. ඒ උපදිච්ච පංචපාද ස්කන්ධය බිඳුනේ. ඉපදිච්ච ආයතනය නිරුද්ධ වුණේ. එතකොට එහෙනම් එතන කතා කරේ තාම අපි සක්කාදිට්ඨි එක. කලින් අම්මගේ මව්කුසින් ඉපදුන දවස නැරෙනවා කියන කාරණාව උත්මේම දැන් මේ දැන් චුට්ට කර කලින් කියන්නේ ශරණයකට කලින් ඉපදුන ශරණයකින් මැරුණා. ඒ කියන්නේ ඉපදිච්ච දේ මැරුණා. ඉපදිච්ච පංචස්කන්ධේ නැති වුණා. මෙන්න මේකත් එක්ක අපි හොයන්න යනවා මේ ජාති නිසා ජරා මරණ මේ ඇති කල්ලි මේ වෙයි කියලා අපි සංකල්පයකින් දාන්න. නමුත් ඉපදුච්ච දේ නැති වුණේ හේතුව කලින් වෙලා තියෙන ඊට පස්සේ ඵලේ. දැන් ආර්ය සත්‍ය ගැන පොඩ්ඩක් හිමසල බලනකොට දුක කියන්නේ ආර්ය සත්‍ය දුක හටගන්න හේතුව. දුක හටගන්න හේතුව හොයාගෙන යනකොට දුක හටගන්න හේතුව හම්බ වෙන්නේ අවිද්‍යාවත් එක්කින දුක් නිරෝධය කියන්නේ. දැන් අපිට කියන්නේ ඇති වෙච්ච දේ නැති වුණා කියන්නේ. ඉතින් ඇති වුණේ අඥානකම නෑ, නැති වෙන්නේ මොකද්ද ඒකේ? දැන් අපි දුක් නිරෝධය ගැන හිතන්නේ ඇති වෙච්ච දේ නැති වෙනවා නම් ඇති වුණේ අඥානකමින් කියලා හම්බුණා නම් ඒක නැති වෙන්නේ නෑ. නෝපාදයක් උත්පාද නැවීමක් නැති ඉන්නේ. මොකද අපෙන් හැමෝම කියන්නේ අර
හටගත්තේ නැති වුණා කියන එක. එතන සම්පූර්ණ තියෙන්නේ හටගත්තේ මට සක්කාය දිට්ඨියත් එක්ක. එහෙනම් මේ පටිසමුප්පාදේ මේ න්‍යායත් එකම තමයි. හැබැයි අපිට ප්‍රකට ජරාමරණය සමය අරගෙන යන්නේ. නමුත් මේවලින් මේක අවබෝධ වෙන්නේ අපේ සංකල්පයකට නෙමෙයි මනසකාර කරගෙන යන අවබෝධය කියන්නේ නුවණට ප්‍රඥාව වෙන්නට පස්සේ. එතකොට අර මූලික තැනට යන්නේ දෙයක් නෙමෙයි. හැබැයි මූලික තැනට ගිහින් අපිට ප්‍රකාශයක් කරන්න වෙනවා. අපි දැක්ක ජාතිපත්තින් ගරාමරණ කියලා. සත්‍යඥාන දාවකිනාට එයා නොතුලින් විහිදයක් විග්‍රහ කරන්න බෑ. විද්‍යාපනයේ තුල තිබිච්ච විග්‍රහ විතරයි. හැබැයි මේ සියලු සංකල්ප ඉක්මවල ජරාමරණයට එතකම් පත් වෙන්නේ මොනවද? ඒ මම උදලන්නේ මේක අපට හම්බ වුණේ මගේ ජරාමරණය නෙවෙයි. මගේ වාසියනේ. අපට හම්බෙන්නේ ඒක. හැබැයි අපි නෝනින් ඉමසකන යෝනිස මනසකාරයකට ගියාම තමයි ප්‍රඥා වැඩුණත් පස්සේ වැඩිච්ච ප්‍රඥාවට හම්බ වෙනවා. මෙන්න මේක මේ ප්‍රතිසභාවේ අන්න එන පංචපාස්කන්ධ බුද්ධිම සූල කතා කරනකොට අපට ආවේ අර ඇති වෙච්ච දේ රැසීම නෙමෙයි. පංචපාස්කන්ධය නැති වුණා. නැති වෙන රාමුව දැන් අපට හම්බ වෙන්නේ අපට මම හිතපු කෝණයට මගේ දෙයට මගේ දෙයක් නැති වුණා කියන එක. හැබැයි සමුදේ දැක්ක නැතුව අපට කවදා පංචපාස්කන්ධ බුද්ධිම ආයතන නැති වීම අපිට ගන්න බෑ. අපිට හම්බෙන්නේ නෑ මරණය කියන කාරණාව. මේ හරියට මේ හේතුව හම්බ නැතු. එහෙනම් මේ හේතුව අපිට හම්බෙච්ච තැනදී ඔන්න ආරණියත් එක බලනකොට ඒ සංකල්ප සියල්ලක්ම ඊළඟට ඉක්ම වෙනවා. දැන් අපි නුවණින් විමසන්න දාගන්න සංකල්ප මේ ඔක්කොම ටික අපිට මේ මාර්ගයට යමුනේ පිණිස. එතකොට මේ එකක්වත් එක නෙමෙයි අපි දර්ශනය කියලා කියන්නේ. දර්ශනය කියලා කියන්නේ යමක් හේතුන් හටගත්තද ඒ හේතු නැතිවෙන්නේ කියන නිරුද්ධ වෙන ස්වභාවයටයි තියෙන්නේ. හටගත්තේ මොකද්ද? ධාතුව. හටගත්තේ මොකද්ද? ජරාමරණේ. ඔන්න ජරාමරණ හේතු ධාති. එහෙනම් අන්නේ විදිහට අපට නෝනින් ඉමසගෙන යන මාර්ගයක් තමයි මේක තියෙන්නේ. අපි අද මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න යමින් කියලා තමයි අපි අදහස් කරේ.